ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් වීමේ පිස්සුව මේ සාමාන්‍යයෙන් සනීප කරන්න පුළුවන්න්නේ ඡන්ද ඉල්ලලා කුල්ල කුජීත වෙලාම ගියම තමයි. එනිසා මේ ජනාධිපතිවරණයේ ඉන්නේ එක අපේක්ෂකයයි තරගකරුවෝ තව 3 දෙනෙක් ඉන්නවා. එකමක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. නාමල් රාජපක්සයි රනිල් වික්‍රමසිංහයි අන්ඩර කුමාර් දිසානායකයි යම් තරගයක් දෙන කෙනෙක්. හරිද? ඒ වගේම තව කට්ටිය ස්වාධීනව අප බැඳලා තියෙනවා. ඒතර මේක සමහර අය ඉල්ලනවා වෙන්න පුළුවන් ඔළුවේ අමාරු සනීප කරගන්න. සමහර අය ඉල්ලනවා වෙන්න පුළුවන් වීසා හදා ගන්න. තවත් සමහර අය ඉල්ලනවා වෙන්න පුළුවන් කළු සල්ලි සුදු කරගන්න. ඉතින් ඒ මොන අර්ථයෙන් වුණත් ඉල්ලන්නේ මේ කුජීත වෙලා යන්න. මම දැක්කා අපේ පක්ෂයේ සභාපති වෙලා හිටපු සරත් පොන්සේක මහත්මයාත් අපතැන්පත් කරලා තියෙනවා. දැන් මැතිවරණ කාලෙදී වික්‍රමසිංහ උන්නැහේගේ විවිධ කොන්ත්‍රාත්වලට විවිධ කතා කියාවේ. ඒකම දැන් 2010දී පොන්සේක මැතිතුමා ජනාධිපතිවරණයට ඉල්ලනකොට හමුදා මානසිකත්වයකින් සිවිල් සමාජයට සිවිල් අදහස් දාපු නිසා තමයි සිවිල් පුරවැසිය බය වුණේ. එනිසා හොරකම් කරපු අය වුණත් නීතියේ රැහැනට ගන්න ඕනේ නීත්‍යානුකූල ක්‍රමයකට. එහෙම නැතුව කුදලගෙන ගිහිල්ලා හිරේ දාන ක්‍රමයකට නම් මේ නිසා සිවිල් සමාජය පිළිබඳව සිවිල් පුරවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සිවිල් පුරවැසියා හිතන පතන විදිය පිළිබඳව අවබෝධයක් තියෙන ඕනේ. ඒ නිසා ඔල්මොරන්දන් කතාවලට ඡන්ද 50,000ක්වත් හම්බෙන්නේ නැහැ. 2015දී කුල්ල කුජීත වෙලා ගියා වගේම මේ පහර පාර්ලිමේන්තු ජනාධිපතිවරණෙත් අප නැති කරගෙන පාර්ලිමේන්තුවට යන්න තියෙන අවස්ථාව නැති කරගෙන පිස්සු කෙලින්න හදන. ඉතින් ඔය පිස්සුව සනීප වෙන්න ඕක වුණාම තමයි. දැන් කාලෙකට සරත් පොන්සේක මැති අරගලේ ඉන්නවා. කාලෙකට රනිල් වික්‍රමසිංහගේ වේදිකාවේ ඉන්නවා. ඇත්තටම මේ පාර එතුමා මේ කොන්ත්‍රාත් එකක් දරගෙන තියෙනවා. කොන්ත්‍රාත් එකක් කියලා පේනවනේ මේ ඔබත් මාත් මේ රටේ සියලු දෙනාම දන්නවනේ වික්‍රමසිංහ මහත්තයා කොන්ත්‍රාත් එකක් කියලා ඉවරලා. හරිද? ඒ කොන්ත්‍රාත් වලට මරු කියවයි. හරිද? රට හදන වැඩපිළිවෙලක් හෝ මේ විෂයන් පිළිබඳව දැනුමක් තියෙන කණ්ඩායමක් හෝ කවුරුවක්වත් නැහැ හිතේ තියෙන හැම කෙනාම හිරේ දාන එක තමයි ඔළුවේ තියෙන්නේ.